හරි කලින් වීඩියෝ එකේදී බැලුවා කොහොමද අපි අපේ වුල්ෆ් බ්ලූප්‍රින්ට් එකත් එක්ක විජෙට් එකක් ඒ කියන්නේ වුල්ෆ් ගේ ඩීටේල්ස් දෙන පොඩි පැනල් එකක් උඩින් ඩිස්ප්ලේ කරන්නේ කොහොමද ඊළඟට ඒ දෙන අතර ඩේටා කනෙක්ටිවිටි එක ඒ කියන්නේ හෙල්ත් එක අඩු වෙනවා වගේ මොනවා හරි ඩයිනමික් ඩේටා ස්ට්‍රක්චර් එකක් කොහොමද හදාගන්නේ කියන එක බැලුවා දැන් බලමු දැන් අපි හදුවේ මේක හෙල්ත් බාර් ගන්නනේ ඒ කියන්නේ මෙන්න මේක මේ හෙල්ත් වැලියු එක බිඳුවට වැටුනහම අපි හිතමුකෝ මේ වුල්ෆ් ඇනිමි වුල්ෆ් ඩෙඩ් වෙලා එයාගේ මොකක් හරි ලූට් බොක්ස් එකක් ස්පෝන් වෙන්න ඕන. ඉතින් මේ විදිහට කොහොමද දැන් හදන්නේ කියලා බලමු. මුලින්ම ඕන වෙනවා අපිට animation එකක්. ඒ කියන්නේ දැන් මෙයා බින්දු වුණාට පස්සේ මොකක් හරි animation එකක් play වෙන්න දෙපේ. ඒකට animation වල අපි pack වල වුල්ෆ් වල අපි වුල්ෆ් ඇනිමි BP එක open කරලා depth effect එකක් හදාගමු. එතකොට anim graph යටතේ movement කියන state machine එකේදී අපි හදා ගන්න ඕනේ entry walk run. Walk run එකෙන් හැම ඇදලා පිළිවෙලක death කියලා death කියන event එක. එතකොට death event එකට animation එකක් දා ගන්න ඕනේ මෙතන type කරලා බලන්න death කියලා animation එකක් ආවද animation mood death. එන්න මේ animation එක තමයි දැන් play කරන්න ඕනේ. compile කරලා දැන් ඉතින් play කරන්න යන්නේ. දැන් transition එකක් දෙන්න ඕනේ. ट्रांजिशन එක වෙන්න ඕනේ දැන් මෙයාගේ හෙල්ත් එක 0 වුණාට පස්සේ මේ animation එක play වෙන්න ඕනේ එහෙනම් මුලින්ම event graph වලින් අපි අදාළ blueprint එකෙන් health value එක ගන්න ඕනේ animation graph එක නැත්නම් animation blueprint එක ඒ නිසා cast to wolf bp කින් මෙහෙම මේ note එක අදන් ඇවිල්ලා type කරන්න get health කියලා ඊළඟට මේ ගත්තු health එක දැන් තියෙන්නේ wolf blueprint එකේ ඒක ඇවිල්ලා wolf blueprint එකේ තිබ්බ variable එක දැන් මේ wolf ලොකුනේ තිබ්බ වේරියබල් එක animation graph එකේ වේරියබල් එක කනන හින්දා මෙහෙම drag and drop කරලා මෙක ප්‍රොමෝට් කරන වේරියබල් එක. මෙකත් health කියන නමින්ම පාවිච්චි කරන්න පුළුවන්. තවරි. හරි. දැන් health value එක අපි ගාව තියෙනවා. දැන් මේ health එක දෙන්න පුළුවන් මෙන්න මෙතන. දැන් මේක play වෙනකොට මේ health එක කුඩා හෝ සමාන නම් බිඳුවට. හරි. මොකද දැන් wolf blueprint එකට ගිහිල්ලා බැලුවොත් event graph එකේ මේ dead effect එක වෙන්නේ health is less than or equal to 0. ඒ කියන්නේ health එක බිඳුවට වඩා කුඩා හෝ නැත්නම් බිඳුව නම්නේ dead වෙන්නේ. ඒ කියන්නේ logic එක තමයි මෙන්න මෙතනත් පාවිච්චි කරන්නේ. sorry. මෙන්න මෙතන. හරි. බිඳුව වඩා කුඩා නම් මේ animation එක play වෙනවා. දැන් බලමු අපි play කරලා දැන් health එක අඩු වෙනවා 40යි 30යි 20යි 10යි ඉන්නේ අනේ death animation එක දැන් play වෙනවා හරි එහෙනම් දැන් පේනවා death animation එක play වෙච්ච ගමන් යා negative කරලා ආපහු නිකන් එහාට මෙහාට move වෙනවා ඒකට හේතුව මේකයි දැන් මේක ඇවිල්ලා animation sequence එකනේ බලන්න බලන්න මේක animation වල බලමු death කියලා search කරමු දැන් ආ මේටි මේක ඇවිල්ලා animation sequence එකක් අර මේ මරණ animation එක තමයි දිගින් දිගටම play වෙන්නේ දැන් මේක දිගින් දිගටම ප්ලේ වෙන්න ඕනේ නැහැ. එකපාරක් ප්ලේ කරනවා නම් ඉතින් එහෙනම් අපි කරන්න ඕනේ මේ ටයිම් කියන්නේ මේ animation එක ඉවර වෙන ටයිම් එකට මේ character එක destroy කරන්න. destroy කරාට පස්සේ මේ animation එක ප්ලේ වෙනවා අපිට පේන්නේ නැහැ. එතකොට ටයිම් එක තමයි මේ animation එක ප්ලේ වෙන මුල් කාලය delta second 2.67 ඒ කාලෙත් මේවා destroy කරන වැඩි හරි. එහෙනම් wolf blueprint එකට ගිහිල්ලා දැන් dead වෙන අවස්ථාවෙදී මොකද වෙන්න ඕනේ? අපි ඩිලේ එකක් දෙමු. ඒ තමයි අර animation sequence එකේ time remaining එක. දැන් 2.67ක්. අපතකට පස්සේ character destroy වෙන්න ඕන. හරි එහෙනම් මම මේක කමෙන්ට් කරගන්නම් අපි හිතමු මේක දෙමු ඩැමේජින් කියලා ඔන්න බලන්න දැන් මම ප්ලේ කළොත් න්යා ඔහම දැන් හෙල්ත් එක අඩු වෙනවා අන්තිමට මරන ඊළඟට
එයා මැප් එකෙන් අයින් වෙනවා. ඒතර අර animation එක දිගින් දිගින් play වෙන්නේ නැහැ. හරි. එහෙනම් එහෙම තමයි මේ wolf character ට death effect එකක් හදන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද දැන් මේ character dead වුණාට පස්සේ අපිට loot box එකක් කියලා. Loot box එකක් spawn වෙන්නේ වගේ options කොහොමද add කරන්න කියලා අපි ඊළඟ වීඩියෝ එකේ බලමු. එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි.